ආණ්ඩුපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම අද පස්වරුවේ රැස් වුණා. මේ සාකච්ඡාව අවසන් වී තිබුණේ තීරණයකින් තොරවයි. පාර්ලිමේන්තු පරිශ්‍රයේ මේ සාකච්ඡාව පැවැත්ුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. නව ජනාධිපතිවරයෙකු පත්වීමත් සමග ආණ්ඩුපක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා. මෙහිදී මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු මැතිවරණයක් සඳහා සහය දිය යුතු බව ප්‍රකාශ කර ඇති අතර තරුණ මැති අමතිවරුන් ඇතුළු වැඩි පිරිසක් අවධාරණය කර ඇත්තේ ජනමතයට හිසනමා ආණ්ඩුව බාරදී මහමැතිවරණය නියමිත කාල සීමාවෙන් පසුව පැවැත්වීම සුදුසු බවයි. වහාම පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම සඳහා පූර්ණ සහයෝගය රජයට ලබා දිය යුතු තිබෙනවා. ඒ නිසා මම හිතනවා අපිට ඒ සඳහා ක්‍රියා කරන්නට පුළුවන්. අපිට පාර්ලිමේන්තු මැතිවරණයකට යන්න අපිට හදිස්සියක් නැහැ. නමුත් ජනමතයට හිසනමලා අපි ආණ්ඩුව එයාට කරන්න බාර දිය යුතුයි. අනිවාර්යයෙන්ම පක්ෂ ප්‍රතිසංවිධානය විය යුතුයි. ඒ පක්ෂ ප්‍රතිසංවිධානය කිරීමත් මේ ඊළඟ මැතිවරණයට කලින් සිදු විය යුතුයි කියන මේ මතයේ ඉන්න. පක්ෂ නායකත්වය පමණක් නෙමේ පක්ෂයේ සියලුම තනතුරු ප්‍රතිසංවිධානය විය යුතුයි. අවසානයෙන් අපි කතා වුණේ බදාදා පක්ෂ නායකයන් සමග සාකච්ඡා කරලා තීරණයකට එනවා කියලා. මොකද අපිට ඇත්තරම කියනවා නම් නව ව්‍යවස්ථාව අනුවත් මේ තීන කාලය මාර්තු වෙනකන් අපිට තියෙනවා මේ ආණ්ඩුව. පක්ෂ නායකත්වය වෙනසක් වෙන්න තියෙනවා. ඒක දන්නේ ඉතින් ඒක බලන්න ඕනේ ඉස්සරහට. ප්‍රකාශ වූ ජනමතයට අපි ආචාර කරන්න ඕනේ. ඒ වගේම වර්තමාන ජනාධිපතිතුමාට රට පාලනය කරන්න ඒ අවශ්‍ය පසුබිම සකස් කරලා දෙන්න ඕනේ. අගමැතිතුමාගේ මොනවද ඇහුවේ? අගමැතිතුමාගෙන් ඉතින් අහන්න දෙයක් නැහැ. ඉතින් ජනතාව උත්තරයක් දීලා තියෙනවානේ. අපි සුබපතනවා ගෝඨාභය රාජපක්ෂ වර්තමාන ජනාධිපතිතුමාට. අපි විපක්ෂේ කටයුතු කරනවා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. කලකිරලා නෙවෙයි දෙන්නේ. නෑ කලපිරලා නේ අපටත් 52ක් විතර හම්බ වුණානේ. අපිත් කලපිරිලා. සාකච්ඡාවේ ගරු අගමැතිතුමා කිව්වා පොහොට්ටුවේ සියලුම නායකයන් හමු වෙනවා බදාදාට. බදාදායෙන් පස්සේ එතුමා අද කෘත්‍ය අධිකාරී මණ්ඩලයේ සහ රූප් මීටින් එකේ බොහෝ දෙනෙක් පැමිණ හිටියා. ඒගොල්ලන්ගෙන් අදහස් විමසලා ඒ වලින් තීරණයක් කරගෙන මහින්ද රාජපක්ෂ ගරු අගමැතිතුමා සමගත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාත් එක්කත් කතා කරගෙන හරි තීන්දුවකට එනවා කියලා. අපි මැතිවරණ යන්න කැමති. ඕන වෙලාවක මැතිවරණ යන්න සූදානම් බයි. ශේෂයෙන්ම පක්ෂයේ සියලු ප්‍රතිසංවිධානත් එක්ක ඉදිරි ඕනෑම මැතිවරණ සූදානම් වෙන්න ඕන කියලා දැන අපි ඉන්නවා. සියලුම නායකත්වයේ ඉඳලා සියලු තනතුරු වලින් වෙනසක් එක්ක රට ඉස්සරහට ගෙනියන්න පුළුවන් ආකාරයට පක්ෂයේ ප්‍රතිසංවිධානය වෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි තරුණ කණ්ඩායම ඉදිරියේ දේශපාලනයේ පැත්තකට වෙනවා කියන තැන තමයි. කිසිසේත්ම තුනන් දෙකේ බලයක් පාර්ලිමේන්තු විසුරහරින්න ලබා දෙන්න අපි එකම නැහැ. ඒගොල්ලන්ට මාස 3ක් කාලයක් ඇති ඒගොල්ලෝ කියපු දේවල් ආරම්භ කරන්න. වහාම ඒගොල්ලෝ මේ රටට අයවැයක් නැ යන අවුරුද්දේ. ඒ නිසා අයවැයක් ගෙනල්ලා ඒ අයවැයදී ඒගොල්ලන් වැඩපිළිවෙලට මුදල් වෙන් කරන ආකාරයක් දක්වලා ඒගොල්ලන්ට ආණ්ඩුව කරලා වැඩ කරන්න පටන් ගන්න කියනවා. එතකොට මාස 3න් අපි බලමු මොකද්ද කරන්න කියලා.